සාදරයෙන් පිළිගන්නදී මගේ YouTube නාලිකාවට වන ආදම මොහොතට අරගෙන ආවේ noodles සහ එළවලු පාවිච්චි කරලා එළවලු noodles soup එකක් හදාගන්න විදිහ. හොඳයි තියන් බලමු කොහොමද මේ noodles soup එක හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. වීඩියෝ එක ගන්න කලින් ඔයාලා තාම මේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න, ඒ වගේම bell button එක click කරන්න අමතක කරන්න එපා. අපි යමු එනම් වීඩියෝ එකට. හොඳයි බලමු නූඩල් සූප් එක හදාගන්න අවශ්‍ය වෙන දේවල් මොනවද කියලා. මෙන්න මේ විදිහට මම මුලින්ම අරගෙන තියෙනවා නූඩල්ස්. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා කපාගත් ගෝවා මල්. ඊට අමතරව මම අරගෙන තියෙනවා කැරට් සහ ලීක්ස් මෙන්න මේ වගේ කොටු හැඩයට කපාගෙන. ඒ වගේම මම ලුණු ගෙඩියක් මෙන්න මේ විදිහට කොටු හැඩයට කපාගෙන තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා ලුණු, ඒ වගේම ජින්ජර් ගාලික් පේස්ට්. ඒ වගේම අපිට මේ සූප් එක රස ගන්නවන්න අවශ්‍ය වෙනවා ගම්මිරිස්. හොඳයි, ඉතින් මුලින්ම මෙන්න මේ විදිහට තාච්චි ලිපේ තියාගෙන තෙල් ටිකක් එකතු කරගන්න. ඉතින් මෙතෙන්දි මම එකතු කරන්නේ පොල් තෙල්, ඔයාලට බටර් එහෙම නැත්නම් මාගරින් කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මම එකතු කරගන්නවා කපාගත් ලුණු. ඉතින් ලුණු ටික මෙන්න මේ විදිහට එකතු කරගෙන ටික වෙලාවක් තෙම්පරාදු කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට එකතු කරගන්න පුළුවන් ජින්ජර් ගාලික් පේස්ට් එක. ඉතින් මෙන්න මේ වෙලාවදී මම එකතු කරගන්නවා ජින්ජර් ගාලික් පේස්ට් එක. ඉතින් මෙන්න මේ විදිහට ජින්ජර් ගාලික් පේස්ට් සහ ලුණු හොඳින් තෙම්පරාදු කරගන්න ඕනේ සුවඳ එනකන්. ඉතින් මේක හොඳින් තෙම්පරාදු වෙනකොට අපිට හොඳ සුවඳක් එනවා මේ වෙලාවේදී. ඉතින් ඊට පස්සේ තමයි අපි ඉතුරු දේවල් එකතු කරගන්නේ. ඉතින් මුලින්ම මම එකතු කරගන්නවා ටිකක් තද වැඩි එළවලු, මොකද නැත්තම් තැම්බෙන්න වෙලා යන හින්දා. ඉතින් මේ වෙලාවදී මම එකතු කරගන්නවා කැරට්, ඒ වගේම ගෝවා මලු ටිකක් තැම්බෙන වෙලා යන හින්දා මම ඒ ටිකත් එකතු කරගන්නවා මේ වෙලාවෙදීම. ඉතින් මෙන්න මේ විදිහට ගෝවා මල් සහ කැරට් එකතු කරගත්තට පස්සේ ටික වෙලාවක් තෙම්පරාදු කරගන්න ඕනේ. මෙතනදී අපි එළවලු සම්පූර්ණයෙන්ම තාම්බ ගන්නෑ මේ සුප් එක හදනකොට. එළවලු සාමාන්‍ය ප්‍රමාණයට හැපෙන විදිහට තියෙන්න ඕනේ. අමුත් නැතුව, ගොඩක් තැම්බිලත් නැතුව මැද ප්‍රමාණයකට තාම්බ ගන්න ඕනේ එළවලු. එතකොට තමයි මේ සුප් එකේ තියෙන නියම රසය එන්නේ. මේ වෙලාවේදී මම එකතු කරගන්නවා ලුණු. ඔයාලට ලුණු රස අනුව එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම එකතු කරගන්නවා මෙන්න මේ දෙන ලේක් සහ කපාගත් ගෝවා. ඉතින් ඔයාලට එකතු කරන්න පුළුවන් මේකට කැමති එළවලු වර්ගය. ඉතින් මට හොයාගන්න පුළුවන් වුණු එළවලු ටික තමයි මම අද එකතු කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකට එකතු කරගන්න බෙල් පෙප, ඒ වගේම බේම්බිකෝන්, ඊට අමතරව තැල්දෙරි, ඒ වගේ ඕන දෙයක් ඔයාලට එකතු කරගන්න පුළුවන් එළවලු වර්ගය මේකට ගැලපෙන විදිහට. එළවලු ටිකක් වැඩි වුණාම මේක රසත් ගොඩක් වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට වතුර එකතු කරගත්තට පස්සේ මම ටික වෙලාවක් හොඳින් රත් වෙන තියාගන්න සුප් එක. ඉතින් මෙන්න මේ විදිහට ටික වෙලාවක් මේ එළවලු ටික වතුරෙන් තැම්බෙන්න තියන්න ඕනේ. එතකොට තමයි සුප් එකට හොඳින් මේ එළවලු වල තියෙන රසය එන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට සුප් එක හොඳින් දැන් රත් වෙලා තියෙන්නේ. ඔයාලට පුළුවන් දැන් එළවලු ටික හොඳින් තැම්බුනාට පස්සේ අපි තියාගත්ත නූඩ්ස් ටික එකතු කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම මේ වෙලාවදී නූඩ්ස් ටික එකතු කරගන්නවා. ඉතින් ඒ විදිහට එකතු කරගත්තට පස්සේ මේ වතුර එකත් එක්ක නූඩ්ස් එක තැම්බෙන්න තියන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම කලවම් කරගන්න නූල්ස් සහ සුප් එක එකට කලවම් වෙන විදිහට. ඉතින් මෙන්න මේ විදිහට මම මේ වලදී නූල්ස් එක කලවම් කරගත්තා. ඉතින් ඊට පස්සේ අපි අවසානට තමයි ගම් මිස් එකතු කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ගම්මිරිස් එකතු කරගත්තට පස්සේ හොඳින් කලවම් කරගන්න ඕනේ සුප් එක.
වලට මේ සූප් එක ටික් කරගන්න ඕන නම් ලිපෙන් බාගන්න ළඟේ කෝන්ෆ්ලා තේන් දක් වගේ දිය කරලා එකතු කරගන්න පුළුවන්. ඉතින් මම අද පොඩි ප්‍රමාණයක් තමයි හැදුවේ ඒක නිසා මම කෝන්ෆ්ලා එකතු කරන්නේ. මෙන්න මේ විදිහට සූප් එක මේ වෙලාවේදී මම ලිපෙන් බාගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්ත එළවලු මිශ්‍ර නූඩල් සූප් එක. ඉතින් ඔයාලට හදන්න බලන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක බටර් ගාගත්ත පාන් පෙත්තකුත් තියාගත්තනම් හොඳටම ප්‍රමාණවත් රාත්‍රි ආහාර වේලකට. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලත් හදන්න බලන්න හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් වැඩි දෙයක් ගන්න නැහැ. ගෙදර තියෙන දේවල් වලින් තමයි මම හදාගත්තේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, share කරන්න, bell button එක click කරන්න අමතක කරන්න එපා. ගිහිල්ලා එන්න. සුබ දවසක් ඔයාලා සියලු දෙනාට.